ලොකු ගැටලුවක් තියෙනවා. අපි දැන් ඊළඟ නායකයා කවුද? ඒක තමයි රටේ තියෙන ලොකු ප්‍රශ්නේ. ඊළඟ නායකයා කවුද? ඊළඟ නායකයා ආපහු හොරෙක්. මේ දේශපාලන ක්‍රමය වෙනස් නොකළොත් ඊළඟ නායකයා ආපහු හොරෙක්. ඒක වෙන්නේ මේ සිස්ටම් එක, මේ ක්‍රමය, දේශපාලන ක්‍රමය හදලා තියෙන ආර්ථික මත පදනමින්. රටගෙන හිතලා, ජාතිය ගැන හිතලා, ආගම ගැන හිතලා, එහෙම නැත්නම් රටේ පවතින ස්වභාවය ගැන හිතලා, ස්වභාවික පරිසර පද්ධතිය ගැන හිතලා, මේ රටේ පවතින සංස්කෘතිය ගැන හිතලා, මේ රටේ නිසි මානවය ගැන හිතලා හදපු දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික ක්‍රමය නෙමෙයි මේක. මේක පැහැදිලි තිරිසන් හොරකම, බොරුව, වංචාව, දූෂණය පගාගෙන මිනි මරාගෙන මේ වගේ දේවල් තුලින් බිහිවෙච්ච දේශපාලන ක්‍රමය. දැන් මේකේ ආපහු මේ දේශපාලන ක්‍රමය යටතම කෙනෙක් පහළ වෙද්නම් ඒක ආපහු හොරෙක්. ඒක තමයි ඇත්ත කතාව. ඒක මොකා වුණත් වැඩක් නැහැ, රටට යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි බලන්න මේ චන්ද්‍රික හොඳ නැහැ කියලා මහින්ද කියනවා. මහින්ද හොඳ නැහැ කියලා මෛත්‍රී කියනවා. නේද? ඔය කවු දැන් එයා හොඳ නැහැ කියලා තව කෙනෙක් කියනවා. ඒ නිසා මිනිසුනේ මතක තියාගන්න. මානව දහම අගයන රජේන සබෑ සිංහල රජෙක්, සිංහල ජනනායකයෙක්, සිංහල ජාතියේ පමණක් නෙමෙයි සමස්ත ජාතියේ ජීවත් වෙන්න පුළුවන් සැබෑ සිංහල බෞද්ධ රටක් නිර්මාණය කළ යුතුයි. අවිහිංසාවාදී, ධර්මවාදී සිංහල බෞද්ධ රාජ්‍යයක් මේ කළ යුතුයි. සියලු මිනිසුන්ගේ සතා සිව්පාවට ගහකොළ මලට නිසියාකාර මෙරටේ වැජ වෙන්නට පුළුවන් නව ජන සමාජයක් මේ කළ යුතුයි. එහෙම නැත්නම් අපි ඔකට කියනවා මේ ධර්මදීපයක් මේ කළ යුතුයි. ඒ නිසා ඒ දේ සිදු කරන්න බෑ මේ දේශපාලන ක්‍රමය තුළ. වෙනස් යුත්තේ පුද්ගලයා නොවේයි, දේශපාලන ක්‍රමය.